अद फेब्रवरी 13 සෙනසුරාදා දවසේ පහශ්‍රේණී දෝල පුතාලගේ ප්‍රශ්න පත්‍ර අංක 12ට අපි පිළිතුරු සාකච්ඡා කරන්න හදන්නේ. අපි හම් පළවෙනි ප්‍රශ්නෙට අද දවසේ පුතේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සතියේ පළමු දවස හා මැද දවස අතර දින කීයක් තිබේද? ඒතකොට පුතාලා සතිය පටන් ගන්න දවස දැනගෙන ඉන්න ඕනේ සඳුදා කියලා. සතියේ මැද දවස දැනගෙන ඉන්න ඕනේ. අපි ඒක හොයාගමුකෝ. සඳුදා අංගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා එරිදා සතිය දවස් 7 පටන් ගන්නේ සඳුදා. අපිට මේ දවස ඕනේ සතිය පළමු දවසයි මැද දවසයි. මැද්ද අපි හොයාගන්නේ කොහොමද? මේ අගින් දෙන්න අයින් කරනවානේ. මෙයාට මෙයා කපනවා, මෙයාට මෙයා කපනවා, මෙයාට මෙයා කපනවා. එතකොට මැද්ද එක්කිනා ඉතුරු වෙනවා බ්‍රහස්පතින් දවස. ඔන්න එනක් ඒ දෙන්න අතර මේ තියෙන සතියේ පළවෙනි දවස මේ තියෙන බ්‍රහස්පතින්ද කියන සතිය මැද දවස. ඒ දෙන්න අතර දින කීයක් තියෙනවද? ඒ දෙන්නව ගන්න බෑ. ඒ දෙන්න අතර දින 1යි 2යි. අඟහරුවාදායි බදාදායි. එහෙනම් පුතාලගේ උත්තරේ දින කීයක් තිබේද? දින 2යි උත්තරේ. හයිට් අපි යන් ඊගා ප්‍රශ්න අංක 2. රම්බොඩ උමග දැක්වෙන මුදල් නෝට්ටුව කුමක්ද? රුපියල් 1000 නෝට්ටුව. රුපියල් 1000 නෝට්ටුව. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට එකේ සිට 100තෙක් ලියන විට එකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? එකේ සිට 100තෙක් ලියනකොට එකේ සිට 100තෙක් ලියනකොට සිට කිව්වම 1 ගන්නවා, තෙක් කිව්වම 100ක් ගන්නවා. එකේ ඉඳලා 100 වෙනකන් තියෙන ඔක්කොම ටික ඉලක්කම් ගන්නවා. හැබැයි එකේ ඉලක්කම ලියවෙන වාර ගණන අහන්නේ. දැන් ඕන මං ඒක ලියාගෙන යනවා පුතේ. 1 1 ලියද්දි 1 ලියවෙනවා. දෙක ලියද්දි ලියවෙන්නේ නැහැ නේ. 3 4 5 6 7 8 9 නේ. ආයි 10 ලියද්දි ලියවෙනවා. 11 ලියද්දි ලියවෙනවා. 12 ලියද්දි ලියවෙනවා. මං දැන් ඔතන ඉඳලා පුතේ 10 11 12 13 14 15 16 17 18 19. ඒ කියන්නේ 10 ඉඳලා 19 වෙනකම්ම එකේව ලියවෙනවා. ඒක මං කෙටියෙන් මෙහෙම කරන්නම්. පොඩ්ඩක් කෙටි කරගමු අපි. එතන තියෙනවා එකේ ඒවා ඔක්කොම 11. මතක තියාගන්න. ඒක හැම තැනකටම පොදුයි. මම මේ තැන් ටික කියන්නම් පොතේ. මොන 1 ලියද්දි 1 ලියවෙනවා. 10 ඉඳලා 19 වෙනකම්ම ලියද්දි එකේ ඒවා 11ක් ලියවෙනවා. ආයි 21 දි 1 ලියවෙනවා. 31 දි ලියවෙනවා. 41 දි ලියවෙනවා. 51 දි ලියවෙනවා. 61 දි 71 81 91 ආයි 100 ලියන කොටත් ලියවෙනවා. ඔන්න එකේව කීයක් තියනවද? 1යි. මේ ටික අපස්සේ අන්තිමට එකතු කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10යි. මෙතන තියෙනවා එකේ ඒවා 11ක්. අර ටිකේ 10ක් තිබුණා. මෙතන 11ක් තියෙනවා. ඔක්කොම එකතු කරාම එකේ ඉලක්කම ලියවෙනවා 21 වතාව. එහෙනම් 21 වාරයයි. ඔන්න මෙතන මම එකපාරටම කිව්වානේ 10 ඉඳලා 19 වෙනකන් එකේව 11ක් තියනවා කියලා. හැමතරම එහෙමයි පොතේ. ඒ කියන්නේ 20 සිට 29 තෙක් ලියනවා කියන්නේ 20 ගණන්නේ ඔක්කොම. එතන දෙකේ ඉලක්කම තියනවා 11 වාරයක්. අපිට ඇහුවොත් එහෙම 80 සිට 89 තෙක් ලියනකොට 80 ගණන්නේ ඔක්කොම ලියන්නේ. එතකොට 8 ඉලක්කමින් ගත්තොත් 8 ඉලක්කම 11ක් කියනවා. වෙනක හදන්න කෙටි ක්‍රම නැහැ පුතාලට. ඉතින් ඒ අහන ප්‍රශ්න අනුව මේක දැනගෙන හිටියනම් මතක තියාගෙන ඉන්න. එක වතාවක් ගණන් කරලා බලන්න 80 ඉඳලා 89 වෙනකන් ලියලා 8 ඒවා 11ක් තියෙනවා. ඒ වගේ තමයි හැම තැනකදීම පාවිච්චි කරන්න කියලා මතක තියාගන්න. එතකොට ඕන තැනකදී පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. අපි යන් ඊගා ප්‍රශ්න. පැති හතරක් ඇති ඕනෑම හැඩතලයක භාවිතා කරන පොදු නම කුමක්ද කියලා අහන්න. පැති හතරක් තියෙන දැන් මේක සමචතුරස්‍රය. මෙහෙම આવොත් ත්‍රිජුකෝණාස්‍රය. මෙහෙම આવොත් ඒත් පැති හතරක් තියෙනවා. හැබැයි ඒකට නමක් නැහැ. ඒ නිසා අපිට මේ හැම එකටම පොදුවේ භාවිත කරන්න පුළුවන් නමක් තියෙනවා. මොකක්ද ඒ නම? චතුරස්‍රය. චතුරස්‍රය පැති හතරයි චතුරස්‍රය. පැති තුනක් තියෙන ඕනම හැඩතලයක් ත්‍රිකෝණය කියනවා. ඒ වගේ මේකට චතුරස්‍රය කියලා අපි කියනවා. एक विशेष अवस्था तमाय ऋजुकोणाश्रय सह समचतुराश्रय पुतालाट तीन तव इन विशेष अवस्था तीन हाइट अपि हम पश्चिम प्रश्न पेरवरु 10ට පිටත් වීමට નિયમિત බස් රථයක් ගමන්
ගමන් පටන් ගත්තේ මිනිත්තු 20කට පසුවය. ගමනට ගත වූ කාලය පැය 4යි මිනිත්තු 45කි. එය ගමනාන්තයට ළඟා වූ වේලාව කීයද? පෙරවරු 10ට පිටත් වීමට තිබූ નિયમિત බස් රථයක් ගමන පටන් ගත්තේ මිනිත්තු 20කට පස්සේ. ඒ කියන්නේ 10ට යන්න තිබිච්ච එකක් ගිහිල්ලා පටන් ගන්න තියෙන්නේ 10යි 20ට පුතේ විනාඩි 20ක් ගිහිල්ලානේ. පෙරවරු උදේවරු තමයි ගමන පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ගමනට ගත වූ කාලය පැය 4යි මිනිත්තු 45යි. එහෙනම් මේකට තව පැය 4යි මිනිත්තු 45ක් එකතු කරන්න ඕනේ. ගමන අවසන් වෙච්ච වෙලාව හොයන්න. එහෙනම් අපි එකතු කරමු. මතක තියාගන්න පුතේ මෙතන මොකක් තියෙන්නේ? පැය. මෙතන තියෙන්නේ මිනිත්තු. දැන් මෙහෙම ලියලා අවශ්‍ය නැති දුවල පුතාලා ඉන්නත් පුළුවන්. එකතු කරලා ඇඟිලි වලින් නමලා ගන්නත් පුළුවන්. දැන් 10යි 20ට පටන් ගත්තේ පැය 4යි මිනිත්තු 45. 11යි 20 12යි 20 1යි 20 2යි 20 මොන 2යි 20යි 2යි 20 කියන්නේ පැය 4යි තව විනාඩි 45 2යි 20 ඉඳලා 3යි 5යි කියලා කියන්න පුළුවන් දොල පුතාලා ඉන්නවනම් එහෙම කෙලිම දැම්මත් කමක් නැහැ. එතකොට හැබැයි මතක තියාගන්න වරුව මාරු වෙනවා. පෙර වරුවේ තමයි ගමන පටන් ගත්තේ පැය 4ක් යනවා කියන්නේ දවල් 12 පහ වෙනවනේ. ඒ කියන්නේ උත්තරේ 5 අරුව වෙනවා. අපි එකතු කරලා ගමුකෝ. මේ පැත්තේ පැය මිනිත්තු 10යි 20 ර ගමන පටන් ගත්තා. ගමනට ගත වෙච්ච කාලය එකතු කරාම ගමන අවසන් වෙච්ච වෙලාව වෙනවා. මුලින් මිනිත්තු පැත්තෙන් එකතු කරන්නේ පුතාලා දන්නවා මිනිත්තු පැත්ත එකතු කරනකොට පරිස්සමෙන් මිනිත්තු 60 හෝ ඊට වැඩි වුණොත් ඒක පැය පැත්තට දෙන්න ඕනේ පැයක් ලෙස. අපි බලමු එකතු කරලා 0.5යි 5යි 2යි 4යි 6යි. ඔන්න 65ක් ආවා. මිනිත්තු 65ක් කියන්නේ පැයකට වඩා වැඩි. පැයකට වඩා විනාඩි කීයක් වැඩිද? 5. එහෙනම් මෙතන අපි අයින් කරලා මේක 65 කියන එකේ පැයක් මේ පැත්තට දෙනවා. පැයක් මේ පැත්තට දෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ විනාඩි 5යි. මිනිත්තු 5යි. 65න් 5ක් මෙතන තියලා 60ක් මේ පැත්තට දුන්නා. 60යි කියලා එහෙම දෙන්න එපා. මතක ඇතුව පැයයි කියලා දෙන්න. මිනිත්තු 60ක් මේ පැත්තට එනකොට පැය 1ක් වෙනවා. 1යි 4යි 5යි මෙතන 1යි. ඔන්න උත්තරයක් ආවා 15යි 0.5. මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ 15.5 කියනකොට පැය 24 ඔරලෝසුවට අනුව තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? උදේවරුයි සිදුවීමක් අවසන් වෙන්නේ හවස්වරුයි. පටන් ගත්ත සිදුවීම උදේවරුයි ඉවර වෙන්නේ හවස්වරුයි. එවැනි ඒවල එකතු කරද්දි අඩු කරද්දි පුතේ පැය 24 ක්‍රමයට නිකම්ම හැර වෙනවා. ඒ කියන්නේ වරුව මාරු වෙනවා නම් ඒක පැය 24 වෙනවා. එතකොට පුතාලා දැනගන්න ඕනේ මේ එන උත්තරේ අපි සාමාන්‍ය ක්‍රමයට පැය 12 ඔරලෝසුවෙන් හරවලා ලියන්න. 15.5 කියන්නේ 15 දැන් පැය 24 ක්‍රමයට කිව්වට මේ පැය 24 ක්‍රමයට දිනනවා නම් මෙතන 32ක් තියෙන්නේ පැය නේද? අපි එකතු කිරීමක් නේ කරේ. right. එතකොට මෙතන ලියන්න ඕනේ පුතාලා 5වරු 3යි 5. මේ වෙලාව කීයද? 5වරු 3යි 5. 3යි 5ට ගමන අවසන් වෙනවා. right. ඊළඟ ප්‍රශ්නේ දැන් අපි 6 වෙනි ප්‍රශ්නේ. මෙම රූපයේ ඇති සියලුම කොටු සමචතුරස්‍රාකාර වේ. ඒ කියන්නේ පොඩි පොඩු පොඩි හැම කොටුවක්ම සමචතුරස්‍රයක් විදිහට තියෙන්නේ. මෙහි ඇති මුළු සමචතුරස්‍ර ගණන කීයද? දැන් මේ ඩිස්ප්ලේ එකේ නම් පුතේ පොඩක් මේක කුඩාතර දිගට ඇදිලා තියෙන නමුත් පුතාලගේ print එක හරියටම තියෙනවා. ඒකේ බැලුවම පුතාලට පේනවා හැම එකක්ම සමචතුරස්‍රයක් විදිහට තියෙන්නේ. එහෙම බැලුවම පුතාලට මේකේ කෙටියෙන් උත්තරේ ගන්න මම කලිනුත් ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මෙහෙම තියෙනකොට දැන් සමචතුරස්‍රමේ පොඩි කොටු ගණන් කරලා පොඩි ඒව කොච්චරක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඊළඟට කොටු 4 4 එකතු කරාමත් සමචතුරස්‍රයක් හැදෙනවා. ඒ වගේවත් ගොඩක් තියෙනවා. ඊළඟට මේ පැත්තර 3යි මේ පැත්තර 3යි එකතු කරලා ගත්තාම මේ වගේ සමචතුරස්‍රයක් හැදෙනවා. ඒ වගේ සමචතුරස්‍ර මෙතන 4ක් තියෙනවා. ඊළඟට මේ පැත්තර 4යි මේ පැත්තර 4යි කියලා ගත්තාම මේ ලොකුවට සමචතුරස්‍ර මේ සම්පූර්ණ එක ලොකු සමචතුරස්‍රයන්නේ. ඒ වගේ ඔක්කොම දැන් සමචතුරස්‍ර ගණනාවක් තියෙනවා. ඒව එකින් එක හොයන්න යනකොට පුතාලට වරදින්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඉඳලා මම මේ දාන වගේ 1 2 3 4 කියලා පහලට දාන්න. හැබැයි ඒක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොකක්ද ඒ අවස්ථාව? දැන් මේ මේ කොටු ජාලය පාවිච්චි කරන්න පුළුවන්. හේතුව මේ පැත්තර තියෙන්නේ කොටු 4යි මේ පැත්තර තියෙන්නේ කොටු 4යි. දෙපැත්තරම කොටු සමානව තියෙන අවස්ථාවක විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් මෙහෙම තිබුණොත් එහෙම දැන් හරි. අපි මේ જાති ගානක් ඉගෙන ගත්තා. මෙන්න මේ වගේ කොටු ජාලයක් දැක ගමන් පුතාලා ටක් ගාලා
මෙතන 1 2 3 කියලා දාලා ඉවරලා මේ ක්‍රමේ පාවිච්චි කරලා හදන්න ගියොත් එහෙම වැරදි. ඇයි මේකේ මේ පැත්තට 4ක් තියෙනවා මේ පැත්තට තියෙන්නේ 3යි. ඒ නිසා ඒක ගන්න බෑ. අනේ මෙවැනි අවස්ථාවවලදී විතරක් මේක පාවිච්චි කරන්න පුළුවන්. 1 2 3 4 කියලා දැම්මා. ආයි ගුණ කිරීම දාගෙන ගියා. ආයි 1 2 3 4 කියලා දැම්මා. උත්තර ටිකට අට්ටක් ගාලා ගත්තා. එක් වරක් එක 1යි. දෙවරක් දෙක 4යි. තුන් වරක් තුන 9යි. හතර වරක් හතර 16යි. මේ ඔක්කොම එකතු කරාම 30ක් වෙනවා. එනිසා එහෙම උත්තරේ පුතාලට ගන්න පුළුවන් මේ වගේ එකක විතරයි. මීට වඩා ලොකුණක් ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ තියෙන්නේ 4යි 4 කොටු ජාලය. 5යි 5වත් කමක් නැහැ. 7යි 7වත් කමක් නැහැ. ඒක මේ පාවිච්චි කරන්න පුළුවන්. එනිසා මේ වගේ આવොත් බෑ. එක පැත්තක අඩුවෙන් තිබ්බොත් බෑ. අයි උත්තරේ 30යි පුතේ 6 වෙනි ප්‍රශ්නෙට අපි යන් 7 වෙනි ප්‍රශ්නෙට ගමනක මුළු දුරින් 10න් 6ක් ගමනක මුළු දුර 10යි කියලා හිතුවොත් ඒකෙන් 6ක් කෝච්චියෙන්ද 10න් 1ක් පයින්ද ගමන් කළහ. එහෙනම් කෝච්චියෙන් ගිහලා 10න් 6ක් 10න් 1ක් පයින් යනවා. ගමනේ තව යා යුතු දුර කොපමණද? කිලෝමීටර ගණන් වලින් කියන්න බෑ. අපිට භාග සංඛ්‍යාවක් ලෙස තමයි උත්තරේ දෙන්න පුළුවන්. 10න් 6ක් ගිහිල්ලා ඉවරයි 10න් 1කුත් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ එකතු කරොත් යට තියෙන හරය එකතු කරන්නේ නැහැ. හරය 10 දානවා. උඩ තියෙන ළවේ විතරක් 6යි 1යි 7යි කියලා එකතු කරනවා. 10න් 7යි. එහෙම ඕනේ නැහැ. බැලු බැලමට කියන්න පුළුවන් පුතේ 10න් 7ක් ගමන අවසන් කරලා තියෙනවා. එහෙනම් තව කොච්චරක් යන්න තියෙනවද? කොටස් 10න් 7ක් ඉවරයි. තව කොටස් 3ක් යන්න තියෙනවා. හැබැයි 3යි කියලා උත්තරේ ලියන්න බෑ. ලියන්න ඕනේ කීයයි කියලාද? 10න් 3යි. 10න් 3යි භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. හරි අපි නම් යන් 8 වෙනි ප්‍රශ්නේ පුතේ මීටර 180ක දිග කම්බියක් එක සමාන කෑලි ලැබෙනසේ ස්ථාන පහකින් කපන ලදී. එක කැබල්ලක දිග කොපමණද කියලා අහනවා. මේ වගේ දිග කම්බියක් තියෙනවා. ඒක මීටර 180ක් දිගයි. මේක තැන් පහකින් කපනවා ස්ථාන පහකින් කපනවා. ස්ථාන පහකින් කැපුවම පුතේ ඔක්කොම කෑලි එනවා. කෑලි කීයක් එනවද? 6ක් එනවා. අපි දන්නවා. එහෙනම් ස්ථාන පහකින් කැපුවම කෑලි 6ක් එනවා. එක කෑල්ලක දිග කොච්චරද කියලා අහනවා. එහෙනම් මුළු දිග 180යි. ඒක මේ කෑලි 6ට බෙදනවා. කෑලි 6ට බෙදනවා කියන්නේ 6ෙන් බෙදනවා. බලමු අපි උත්තරේ. 6ෙන් බෙදන්න හදන්නේ 18ට 6 ඒවා 3ක් තියෙනවා. 6 වරක් 3 18යි. 18න් 18ක් බිංදුවයි. ඊළඟට මේ බිංදුව ගන්නවා මෙතෙන්ට. මෙතන තියෙන බිංදුවයි. බිංදුවට 6 ඒවා බිංදුවයි. 6 වරක් බිංදුව බිංදුවයි. බිංදුවෙන් බිංදුවක් අඩු කළාම බිංදුව. එහෙනම් 180 6ෙන් බෙදුවම 30යි. උත්තරේ වෙන්නේ මොනවා 30යිද? අපි 6ෙන් බෙදුවා. 180 කෑලි 6කට බෙදුවා. එතකොට එක කෑල්ලක් මීටර 30යි දිග වෙන්නේ. හරි. ඒ 8 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 9. පැයට කිලෝමීටර 60ක් යන දුම්රියක් පැය 4කදී යන දුර කොපමණද? එහෙනම් අපි උපකල්පනය කරනවා පැයකට 60යි. ඒක නොනවත්තා ඒක දිගටම පැය 4ක් ගමන් කරනවා කියලා. එතකොට 60 ඒව 4ක් බලන්න ඕනේ. 4 වරක් බිංදුව බිංදුවයි. 4 වරක් 6 24යි. කොච්චරක් යනවද පුතේ? කිලෝමීටර 240ක් යනවා. අයි අපි යන අවසාන ප්‍රශ්නෙට. සුලක්ම හා සුමිහිරි ගණිතයට එක හා සමාන දක්ෂතාවයක් පෙන්වයි. සුමිහිරි සංජයට වඩා දක්ෂ නමුත් සිතිද තරම් දක්ෂ නැත. ගණිතයට වඩාත්ම දක්ෂයා කවුද කියලා අහනවා. ඕන දැන් ප්‍රශ්න ටිකක් එක දිගට තියෙනවා. උත්තරේ හිතින් හදන්න ගියොත් වැඩි වරදිනවා. ඒ නිසා කම්මැලි නැතුව පුතාලා අනිවාර්යෙන් ගණන් හදන්න කටුවැඩ ගොලයක් පාවිච්චි කරන්න ඕනේ. සුලක්ම හා මම මේ වගේ රේඛාවක් අඳිනවා. එතකොට මේ වැඩිපුර දක්ෂ අයව මම උඩින් ඒ දක්ෂ අයගේ නම ලියනවා. ඊට වඩා දක්ෂ අඩුයි නම් ඒගොල්ලන්ගේ නම මම යටින් ලියනවා. සුලක්ම හා සුමිහිරි ගණිතයට එක හා සමාන දක්ෂතාවයක් පෙන්වනවා. අනේ අපි හිතමුකෝ සුලක්ම කියන කෙනා සුමිහිරි කියන කෙනායි. ඒ දෙන්නම එකම මට්ටමේ ඉන්නේ, ලකුණු මට්ටමේ. එහෙනම් අපි ඒ දෙන්නම එකම තැනක තමයි අඳින්න ඕනේ. එක හා සමාන දක්ෂතාවයක් වෙන්න.
සුමිහිරි සංජයට වඩා දක්ෂ නමුත් සුමිහිරි කියන කෙනා සංජයට වඩා දක්ෂයිලු එහෙනම් සුමිහිරි උඩින් ඉන්නේ කාට වඩාද සංජයට වඩා එහෙනම් සංජය ඉන්නේ ඊට වඩා පල්ලෙහැ ඔන්න මං එයාව ලිව්වා සංජය ඊට වඩා පල්ලෙහැන් ඉන්නේ ඔන්න මං ආයි කියනවා සුමිහිරි සංජයට වඩා දක්ෂ නමුත් සුමිහිරි සංජයට වඩා දක්ෂ නමුත් සිතිජ තරම් දක්ෂ නැත කවුද දක්ෂ නැත්තේ සුමිහිරි කියන කෙනා සංජයට වඩා දක්ෂයි හැබැයි සිතිජ කියන කෙනා තරම් දක්ෂ නැහැ එහෙනම් සිතිජ ඉන්නේ පුතේ ඊට වඩා අවුඩින් සිතිජ ඉන්නේ ඊට වඩා අවුඩින් ගණිතයේ තියෙන හැකියාව ඊට වඩා වැඩි ප්‍රශ්නේ අහන්නේ ගණිතයේ වඩාත්ම දක්ෂයා කවුද මේ රූප සටහන අනුව පුතාලට තේරෙනවා වඩාත්ම දක්ෂයා කවුද සිතිජ ඉතින් උත්තරේ ගන්න කිව්ව පැටලෙන්න පුළුවන් අන අපි කතා කරේ අද සෙනසුරාදා දවසේ අදාළ ප්‍රශ්න 10 පුතාලා ලකුණු කීයක් ගත්තද කියලා අදත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න හෙට දවසේ වීඩියෝ එකකින් නැවත අපි හම්බෙන්නේ හෙට දවසේ ඉරිදා දවසේ පුතේ ආපහු එන්නේ සතු දවසේ වීඩියෝ එකකින්